දැන් ඔය ළමයි හොරගමන් යනව නේද හොරගමන් දැන් අපි හිතමු ඔන්න යාළු වෙලා ඉන්න කොල්ලෙක් එක්ක කෙල්ලෙක් එක්ක හොරට ඇවිදින්න යනකොට හොරෙන් දෙමාපියන්ට නොකියා වැවරවුමට යනවා අර කුරුල්ලෝ කක්කා කරන ගස් අස්සෙන් කුරුළු බෙටි වලින් බේරි බේරි දැන් උන් යනවා ඈ එකෝ එහෙ එහෙම නැත්තම් ඔය වෙන කොහේ හරි වල් ගමනක් දෙමාපියෝන්ගේ අවසරයකින් තොරව කොහමද මොකද වල් ගමන් වලට දෙමාපිය අවසර දෙනවද දෙන්නේ නැ නොකියා හොරෙන් යද්දි ගෙයින් එළියට බහින සැලැස්මේ ඉඳන් තියෙන්නේ හොර හිත ඒ සංස්කාර හැදෙන්නේ හොරකමට හොරෙන් ඉන්නේ හැම වෙලෙම බලපවත්තන චේතනාව අයිති හොර පැත්තට හොරකම කියන්නේ ඒක තමයි දැන් මේ වල්කම කරන්න යන ළමයා නොදැන හරි ඊළඟට කරන්නේ මොකද දැන් මේ හොරකම ඔයද හිතන්නේ හොරකම කියලා කියන්නේ වෙන කෙනෙක්ට කියන්නේ නැතුව මොන හරි ගන්නවා කියන එකනේ එතනදී ගන්නේ දෙමාපියන්ගේ වෙන කෙනෙක්ට නොකියන කෙන දෙමාපියන්ට කියන්නේ දෙමාපියන්ට නොකියා දෙමාපියන්ගේ දෙයක් පාවිච්චි කරනවා මොකද දෙමාපියන්ගේ දෙය? ඔයාලා කසාද බඳිනකන් මොකද්ද දෙමාපියන්ගේ දෙය? ඔයාලගේ ජීවිතේ ඔයාලව අයිති යාලට ඔයාලා ඔයාලා ඒගොල්ලන්ගේ අවසරයකින් තොරව කොහරි යනවා කියන්නේ එයාලට අයිති දෙයක් ඔයාලා ගෙනියන්නේ ඒක හොඳටම තේරෙනවා ඔයාලා කොහේ හරි ගියාම ඒගොල්ලෝ කලබල වෙනවා හොයනවා ඒ ඔයාලා කාගේ නිසාද එයාලගේ ඔයාලට අයිති නෑ ඒ නිසා මතක තියන්න දෙමව්පියන්ගේ දෙයක් ඔයාලා පරිහරණය කරන්න ඒගොල්ලන්ට නොකිය කියලා කරොත් ඒක හොරකමට වැටෙන්නේ හැබැයි ඕක කියලා කරන්න බෑ මොකද දෙමව්පිය ආදරේ වලට ඔයාලට එක මිනුම් දණ්ඩක් ගන්න පුළුවන් කල යුත්ත නකොල යුත්ත හොයන්න දැන් ළමයින්ට ළමයින්ගේ වයසේ සමහර දේවල් තේරෙන්නේ මේක මං කළොත් හොඳයිද නොකළොත් හොඳයිද කියලා සරල මිනුම් දණ්ඩක් තියෙනවා කල යුත්ත නකොල යුත්ත හොයන්න මොකන්ද දෙමව්පිය යම් දෙයකට කැමති නම් කරන්න දෙමව්පිය යම් දෙයකට අකමැති නම් කරන්න එපා कौर लमेखित औषधिया गांजा औषधिया तमाइ अब आप औषधि भद्रवेदी दी लमे गेदर कट्टी की गांजा तात दीदत पंपते लोत पंप दीद तात दिने එතකොට ළමයා සිද්ද ළමයා කරන්නේ තාත්තට නොකියා තමයි මේක කරන්නේ අන්න හොරකම ඊට පස්සේ දැන් මේ හොරකම කරන්න යනකොට ගෙදරින් එළියට මේ ළමයා මේකට ඌමනා වටපිටාව හදනවා දැන් ඔන්න හොරෙන් තමයි වැඩේ ප්ලෑන් කරන්නේ හොරෙන් තමයි අර කොල්ලට කෝල් ගන්න කෙල්ලට කෝල් ගන්න හොරෙන් අම්මා එහාට මෙහාට වෙනකන් ඉඳලා හොර හිත බලපවත්තලා තමයි මේවා ගන්න ඒ හැම මාත්‍රයකම දෙමව්පියන්ට වංචා කිරීමට විපාක රැසෙනවා ළමයි දන්නේ ඇයි මේ එළිය ඇහෙන්නේ විපාක පිළිගන්න එපා කියලානේ ඔය විපාක අපි පිළිගන්නේ කියලා අතාරින්න කිසි ප්‍රශ්නයක් නැහැ විපාකව විපාක අතේරියා කියලා පස්සෙන් නොඇවිදින් තියන්නේ తాවකාලික ආතල්ලයකට ඕනම් වලට අතේරියයි හේවනැල්ල වගේ වෙනවා ඕන්න ළමයි කට දෙයක මට හේව නැලිනේ කියලා එනවා හැබැයි ඒ නිසා එහෙම අවිශ්වාස කළා කියලා ලෝක ධර්මතාවය වෙනස් වෙන්නේ එහෙනම් මෝඩ වෙන්න එපා හොර හිත තමයි බලපවත්තන්නේ දැන් ඕන්න දැන් ෆෝන් එක හොරෙන් ගන්නවා ළඟ තියන් ඉන්නවා දැන් අකුසලයක් එක තමයි ඉන්නේ හොරකම පිනක් නෙමෙයි පවක් බුදුරජාණන් වහන්සේ වදාළ එක තැනක පින නම් ඒකාන්ත සැප කීවා
යම් තැනක පින බලපවත් වෙනවා නම් ඒත එතන ඒකාන්තය ඒකාන්ත කියන වචනේ තේරුමක් තියෙනවා ළමයි ඒකාන්තයයි වෙන නැහැ පිනක් කළොත් සැපම තමයි බලාපොරොත්තු වෙන්න ඕන ඒකේන අකමැති වුණත් සැප ලැබෙනවා ඒකේ විලෝමේ මොකක්ද පවු රැස් කළොත් එයා අකමැති වුණත් දුක් විපාක විඳින්න වෙනවා දැන් ඔය ළමයි යනවනේ ඔහොම මම අර කියන්නේ ගෙදරින් හොර හිත හදාගෙන ඕන්න එළියට බහිනවා අඩිය තියන ගානේ පවු රැස් වෙන්නේ ඒත ඒක එතනින් නවතින්නේ නැනේ ළමයි අහගන්න ඒක එතනින් නවතින්නේ බොරුත් කියනවනේ දැන් දෙමාපියට බොරු කියලා යන්නේ අම්මේ අද මුතුකලස හවස 6 වෙනකම් කරනවා කිව්වා ඉතින් අම්මල කරා ඒ මොකද පහට ඉවරනේ ඒක නෙමෙයි අපේ සර් බොරුවෙන් තව එකක් හොරකමයි බොරුවයි ගිහින් වල්කමත් කරනේ 3යි බීවෝ 4යි තව එකයි තියෙන්නේ පාමලෝසේදා දැන් ඔය ගිහින් මේ ළමයි හිතන්නේ නැති එකක් මම කියන්න යන්නේ දැන් ඔන හොරකම මූලික කරගෙන සංස්කාර හදාගෙන දැන් අඩි අඩි ඇවිදගෙන ගිහින් ඔන්න දැන් මෙවුන් දෙන්න කොහේරි ඔය ගුබ්බෑමකට රින්ගනෝ රින්ගල දැන් ඔන වල්කම් කර කර ඉද්දි නෑ මම තේරෙන්නේ නැත්තම් අපි මේක හොඳට කවට තේරෙන්නේ දැන් මේ එක කර කර ඉද්දි මේ ඔළුවේ තියෙන කේශනාලික පොඩි ඒවා හදවතේ තියෙන පුංචි රුධිර වාහිනිය එකක් හරි පිපුරලා මැරෙන්න පුළුවන් මේවා හිතන්නේ දැන් අපි හිතමු කොහෙද ගුබ්බෑමකට රින්ගුවා රින්ගල දැන් ඔන්න ඕවගේ ගන්න ඔය ඩෙන්ටි ගන්නවා දැන් ඔක්කොම දීලා තමයි අතුලට යන්නේ ගිහින් දැන් මේක දැන් ඔන්න දැන් ඉන්නවා දැන් දෙන්න ඉන්නකොට එකෙක් හොක් ගාලා යනවා එඳ උඩම. ඔය දරුව හිතන්නේ කොහේ ඇයිද? සුගතිගාමි වෙයිද? හ්ම්? දැන් මේ හොඳ වලත්ත වෙලාවක්. දෙමෝපියන්ට බොරු කියලා. බොරුවත් අරගෙන හොර හිත අරගෙන වල් හිත තියෙද්දි මේකම ඇරිලා. ඒකෝ මේකේ මැරිලා. කොහේද ළමයි? හිතලා තිබ්බද අපි හිතමු ඔන්න ඉතිරි වෙන එක ගැන දැන් මැරිලා පළච්ච ගන්න ගියාම ගියමුකෝ දැන් ඌ ඔන්න හරි කොල්ලනේ ඉතිරි වෙනවා දැන් ඔන්න උඹලා ඉතිරි වෙනවා කෙල්ල මැරිලා දැන් ඇඳ උඩම දැන් ඉන්න හොක් ගාලා දැන් කාමරෙන් එළියට එන්නද ඈ දැන් ඔප්පු වෙනව නේද තමන් මෙයාත් එක්ක ආවා කියලා ගමට මූණ දෙන්න කොහොමද දැන් සැපද? ඉවරයි නේද ඔක්කොම? ජීවිතේම ඉවරයි. මේ ඒ නිසා මේවා සැහැල්ලුවෙන් හිතන්න එපා ඈ. සැහැල්ලුවෙන් හොර ගමනක් යනවා. අපි හිතමු දැන් ඔය වගේ තැනකට මේ යන්නේ. කොල්ලෙක් එක ඇවිදින්න ගිහින්. AC බස් වල දැන් පිටිපස්සෙ ඉන්නවා. ගැරන්ටි දෙන්නෙක් වගේ. ඒ බස් එකේ මනතුරක් වුණා කියන්නේ මූණ දෙන්නද මිනිස්සුන්ට දැන් මේ ගෑනු ළමයි මට කියන්න වටා පිටාවේ ගෑනු වැඩිපුරම මේ දුවලට හොඳ කියනද බලන් ඉන්නේ නරක කියනද ආ ඔය ඉන්නේ උත්තරේ ඒක මේ විසරි දන්නවා ඇඳුමක් ඇඳවත් වපරෙන් බලනවා ඇවිද්දත් වපරෙන් බලනවා එහෙම නෙමෙයිද මුන් යන විදිය හප්පා බලන්න එපේ. එහෙම බනින්නේ. එහෙම ඉන්න වටා පිටාවේ උන් ටිකකට තමයි මේක ආරංචි වෙන්නේ. ඉවරයි නේද? ඊට වඩා මං හිතන්නේ සාමාන්‍ය පත්‍රයක දැම්මත් ලොකු අඩුපාඩුවක් වෙන්නේ. කියන්නේ පොඩි පාඩුවක් වෙන්නේ. ගමේ ගෑනුට දැනගත්ත කියලා කියන්නේ ඉවරයි. මොකද ඔයාලගේ නම ඔයාලගේ චරිතය දෙමව්පියෝ මල් වගේ හදලා තියෙන්නේ. නසා ගන්න ඔයාලමයි. අර ගෑනු ටික තමයි කටවල් උල් කරගෙන මැදගෙන ඉන්නේ. ඔයාලට කසාදයක් කාරිය හොයද්දී ඒ පිරිමි කෙනාගේ ගෙදරින් ඇවිල්ලා ගම් වලින් සමහර විට සමහර අයගේ තොරතුරු අහනවා.
ඉස්සරහම කතදර තිබ්බා ඒගොල්ල කවුරුහරි දැන් ඒ කොල්ලගේ මාමා කෙනෙක් හරි ඔය ඉන්න ගමන් ඔය පැත්තේ කඩේකට ගොඩ වෙලා මේ අර වලිසුන්දරගේ ගෙවල් මේ ළඟද කියලා අහනවා එතකොට කඩේ එකා කියන ඔව් 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 එහා පැත්තේ මම මේ අඳුරන කෙනෙක් එයාගේ දුව මොකද අපේ දන්න අඳුරන මේ කෙනෙකුට කතා කරලා තිබ්බා කියද්දි අන්න කඩේ එකාගෙන් පයින් අඩෝන් ගහලා අපේ මාත් එහෙමද සීටීබී බස් එකක් අසාද මෙන්දත් කමන්නේ ඔය කෙල්ල බඳින්න එපා විස්තරය ඇදලා දෙනවා ගන්නට එහෙනම් ළමයි ඔයාලට අයිති නෑ තාම ඔයාලගේ ජීවිතේ දෙමව්පියන්ටයි අයිති ඔයාලට අයිති කොටසක් තියෙනවා ඒ කොටසට දෙමව්පිය නිදහස දීලා ඇති ඒ කොටස දෙමව්පිය නිදහස දෙනවා ඒ ඔයාලට අයිති කොටස විතරක් භුක්ති විඳින්න අයිති නැති ඒවා උදුරන්න එපා පව් රැසෙනවා දෙමව්පියන්ට වංචා කරනවා කියලා කියන්නේ එතන නිම්ම අසත්පුරුෂයි දැන් ඔය හොරකම් කර කර ඔය හොරට වැඩ කර කර ඉන්න ළමයින්ට පාඩම් කරන්න හිතෙන්නේ නැත්තේ ඒකයි පාට දැන් සැප උපදවලා දෙන්න කෙනෙක් නැහැ. ඇයි පින නැහෙනේ? සැප උපදවලා දෙන්න මාර්ග බැහිලා තියෙන්නේ. ඔක්කොම වහගෙන අපරාධ ජීවිත. අපරාධ ජීවිතේ. හැබැයි අද නිවැරදි වුණොත් මේ පන්තිය ගෑනොල මේ. අද නිවැරදි වුණොත් මේ පුතේ. අර සැප උපදවලා දෙන පාරවලට කැරේ. නිදිමතත් නැති වෙයි සමහර ලාට පාඩම් කරන්න හිතේ. පාඩම් කරන්න අවස්ථා එයි. දැන් සමහර ළමයි ඉන්නවා පාඩම් කරන්න හිතුවට හරියන්නේ නැහැ. එහා ගෙදර එකයි හරියනවා. ඇවිල්ලා නිකන් මොකක් හරි ආනවා. මොනවාම හරි ආනවා. ඔමික්‍රෝන් ඇවිත් නේද? හරි කියනවා. ඒ කතාවෙන් අර ඉවරයි අර අවධානය. ඔන්න ඔය දරුවෝ දෙමෝපියන්ට අවංක වෙච්ච වෙලාවෙ ඉඳන් අර ඒ කරදරකාරයෙක් වුණත් එන්නේ. ඌට වුණත් හිතෙන්න ගන්නවා. වැඩ කරනවා ඇතින් ළමයා ඒව තමයි සත්පුරුෂ ලෝකෙන් ලැබෙන උපකාර උපකාර ලැබෙන්නේ ඔහොම ඒ නිසා නිවැරදි වෙන්න ක්‍රමෙන් ඉන්න ඕන නම් වරදක් ඒකෙන් නිවැරදි වෙන්න ඕන ඉක්මනට විශේෂයෙන් කාට හොරකම් කරන්න එපාද දෙමව්පියන්ට එපා මේ දරුවෝ දෙමව්පියන්ට හොරකම් කරන්නේ නැහැ කියලා චේතනාව පීටවගත දවසේ ඉඳන් රැකෙන්න ගන්නවා ඇයි දෙමව්පියෝ යහ බොහෝ දෙමව්පියෝ යහපත් දේ තමයි කැමති हरियापेली मुलामी।